තෙරුවන් සරණයි අදත් අපි අපේ දුවලපුතාල සමග කතා කරන්න බලාපොරොත් වෙන්නේ බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයට අදාළව තවත් එක් ප්‍රශ්නයක් පුතේ මේ ප්‍රශ්නේමම කතා කරන්න බලාපොත්තු වෙන්නේ බෞද්ධ ස්තූප මූලාසර වසයෙන් අරගෙන සාමාන්‍යෙන් අපේ දුවල පුතාට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇවෝත්. ස්තූපය බෞද්ධ ජනජීවිතය බෞද්ධ ජනජීවිතය හා බැඳී ඇති ආකාරය පෙන්වා දෙන්න. ස්තෝපය බෞද්ධ ජනජීවිතය හා බැඳී පවතින ආකාරය පිළිබඳව පෙන්වා දෙන්න කියලා කිව්වොත් මේ මගේ ප්‍රශ්නය කට අප දුවල පුතාද කොහොමද උත්තරලියන්නේ කියලා සරලව තේරුම් කල්ල දෙන්නයි ඊට අන්තර් ගත කර ගත යුතු කරුණු කීපයක් ගැන පැදිලි කරන්නයි ම මේ උත්සා කරන්නේ. පුතේ. කට අපේ දුවලපුතා දන්නවා මේ චෛත්‍ය නිර්මාණය වෙන්න කොහොමද කියලා මිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණෙනවා ලංකාවට පැමිණීම තුොළෙන් බුදුරජාණන් වහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේ වඩම වගෙනෙනවා ඉට පස්සේ පාරිභෝගික චෛත්‍ය වසයෙන් බෝධීන් වහන්සේ ටස්සේ පළමුතු ූපාරාමේ තමයි නිර්මාණය කරන්නේ අපේ දුවලපුතාල දන්නවා ඒ වෙනකොට ජ මිහිතුමහරහතන් වහන්සේ ලංකාවට වෙල්ලා නොකළ යුතු වෙරදාම් කිය දුන්න කළ යුතු රැකියාවන් කිය දුන්න යතර ප්‍රධානම රැකියාව තමයි කෘෂිකර්මාන්තය මේ කෘෂිකර්මාන්තයත් එක තමයි පපුතේ ප්‍රධාන වශයෙන් පන්සරත්ක බැදියාවක් ඇතිවෙන්නේ එ තමයි ඉස්සර් අධන මේ ඉදා නිධම්ම ශ්‍රී ලංකාව කියලා කියන්නේ කෘෂිකර්මාන්තයට මෝලිකත්යේ ලබල දුන්න රටක් එනිසා ලංකාවේ හෑම තැනකම හැම පලාතකම හැම දිස්ත්‍රීකයම එමත්තැත්තන් අපි කියනවා තුන් සිංහලය කියලා තුන් සිංහල ගොවිතැන් බත් සිද්ධ කරන්න ෘෂිකර්මාන්තය එමත්තද වී ගොවිතැන වී වගාව සාරවත්ව සිදු කරන්න යෙදුනාා. එදකට මේ සාරවත්ව මේ ගොවි තැන කරන්න යෙදුන නිසා පසුකාලීන මේ ලංකාව පුතේ පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුන්වන්න යෙදුන පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුන්වන්න යෙදුනා තව මේ කුෘුෂිකර්මාන්තය බුදු දහමත්යක කොහොමද බැඳදියාව ැති වුණේ ත බුදුදාමේ සඳාන් වෙනවා දැහැම වෘතියක් කියලා බලන්නක බුදුධාමතෙක කොහමද බැඳියාව ඇැති වුණේ කිය කිව්වොත් කතා කොලොත් අපිට මේ තියෙනවා විශාල කරුණුකාරණා ගණනාවත් තියෙනවා ඒ තමයි දැේර දැන් බුදුරජාණන් වහන්සේ ස්තූපයක් තනවන්න හමත් නැත දැන් අපි මේ කතාරන්නේ කුෂිකර්මාන්තය ස්තුූපය ගැන තොරම ස්තූපය කියන එක තනවන්න බුදුරජාණන් වන්ේ යෝගේ පුද්ගලය හතර දෙගෙන කතා කලා කවදම බුදදු ස බුදු මහරහතන් වහන්සේ සාසාක්පිති අජුරු මේ හතර දෙනාගේ චෛත්‍යය ධාතුූන් තැන්පත් කරලා චෛත්‍ය නිර්මාණය කරලා පුදු පූජා විදි පවත්වන්න සුදුසුවී කියලා බුදුහාමුදුරුවෝ පෙන්වල දෙනවා මතකයි නේද. කොට ඒ මතමයි බුදුජාන් වහන්ස පෙන්වල දෙනවා කෘෂිකර්මාන්තය දහැමිවෘතියක්ය කියලා එතකොටහ නං කෘෂිකර්මාන්තයත් සමග පුද්ගලයා දැහැමි වෙනවා මතමයි මිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩීමත් සමග කෘෂිකර්මාන්තය දියුණු කරන්න වැැව් අමුණු සකස් කරනවා එතමයි පතේ දැන් ඇත්තරම දැන් ඒවෙන කොට ධාර්මික වෘතියක් කියලලා කෘෂිකරමාන්තය ඇති බුණන්නන නද ස්තිරාත්වයක් දීරති බුණ ැහැන ඉට පස්සේ මෙන මේ ගොවි අයක දැහැමි වෘතියක් බවට පත් කරගත්තා ඉට පස් ඔව ගොවීන් නිරතරුවම ආගම දහමත් එක් පන්සලටඉනවා ගොවි තැන ගැන කතා කරනවා නේද භික්‍ෂූන් වහන්සලාගේ චීවරය පවා නිර්මාණය වෙන්නේ කුම්ඹුරුයාය කාකෘ තියරණ මගද සේස්ත්‍රේඩා අනුවතමයි මේ චීවරය නිර්මාණය වෙන්නේ එදවට මෙන්න මේ ධාර්මික වෘර්තියක් බවට පත්වීමත් එක්කම මේ ගොවිත නැව නගා සිටි වීමට මිනිසුන්ට අහස්ය දිය එකතු ගන ගන්න තරක් අවශ්‍ය වන අහස්දියෙන් කරන්නට ඒ දුන ගොවිතැන්ති බුණ ඒ නිසා ඒ අහස්දිය එකතු කරගන්න ක්‍රමයක් බුණේ නැහැ ඒ කොහොමද මිනිසු කළේ අහස් දිය එකතු කර ගැනීම ඒ සඳාමයගොල වැව සකස් කරන්න ගත්තා අපේ දොලපුතා ලහාර ඇති ගමයි පන්සලයි වැ්‍යවයි දාගැබයි නිල්ල පිරුණු කෙත්තියාය කියලා අපි පුංචි පාන්තිවල දීගන ගන්නවා මොගදම කියන්නේ මෙ මේ කුචිකර්මාන්තය ගොඩනගා ගැනීම සඳහා වැවක් නිර්මාණය කරනවා මේ වැවින් ගොඩදාන පස්වලින් තමයිපුතේ චෛත්‍ය දා ගැබ නිර්මාණය කරන්නේමිකෙත් ලොකු කතාවක් තින අප පුතාල දුවර දන්නව දන්නේත් නෑ මේ චෛත්‍යයක් තියෙන අවට අනිවාරයෙන් වැවක් තියෙනවා එකට එක හේතුවක් තමයිපුතේ අ වැවෙන් ගොඩදාන පස්වරින් චෛත්‍යය නිර්මාණය කිරීම අනිත් හේතුව තමයි මේ රටට එ අකුණු සැර මෙන චෛත්‍යය තුළින් ඇදගෙන මේ අ වැව් ජලයට මුසුකිරීමේ තාක්ෂණයක් තිවුණන පුතේ ලංකාවේ තිබිලා තියෙනවා. එතවට මෙන්න මේ හේතුව නිසා තමයි තව එතකොට එහෙම වෙනකොට වැව් ජලයේ අ අද අපි මේ යුර්යා වල තියෙන සංගටක සියල්ලම අකුණ තුළින් වැව් ජලයට එකතු වෙනවා. මේක තවත් පැත්තක් ඒ පැත්තගෙන කතා කරන්න අපේ දොල බුදාටම පාඩම ස්ත්‍රෘතව සාකච්චා කරන්න පුළුවන් නිසා මංක කතා කරන්නේ නැහැ එද ගොඩහි නං ඒ වැැව හදලා ඒ ගන්න පස්වලින් ගොඩ දමන පස්වලින් දාගැබ නිර්මාණය කලා කියල සමහරු කියනවා ඉර්වාස සමහරු කියන දාගැව නිර්මාණය කළේ බුද්ධාළම්බන ප්‍රීතිය වර්ධනය කර ගැනීම සඳහා කියලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ කුඩාවට තියෙනකොට ඒ ධාතුන් වහන්සේ पන ප්‍රමාණය අඩුයි विශාල චहित्य කළ थැම්පත් කරට පස්ස දකින කෙනගේ චित्තා ප්‍රීතිය ගොඩा ක වර්ධනය වෙනවා කියලත් සමහරු කියනවා ඒ නිसा में चाहित्य निर्මාණය කළ කියලා තව सමාරු කියනවා මේ व्यවාස्य में චहित्य निर्माණය කले අහජලෙන් පෝෂණය වන ප ත පෝෂ කොටස් එකතු කරගන්න කියත් තවත් සමහරෝ කියනවා ඒ කෙසේ වෙතත්. අපි දකින දන්නා දෙයක් තමයි බුද්ධාළම්බන ප්‍රීතිය වඩාවර්ධනය කිරීමේ එකම සංකේතය තමයි චෛත්‍යය අි දාගම කියර කියන්නේ. මේ දාගම නිර්මාණය කරන්නේ විහාරස්ථානයක භූහමියකතියන උසස් උසම තැන ඇයි හේතුව බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තමයි ඒ තැන්පත් කරන්නේ. ලංකාවේ මුල්ම චෛත්‍යයෙන් හදන්නේ ගිරි හඬු සෑය තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයෝ. ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කේස්දාාතුන් තැම්පත් කරලා හැබැයි පපුතේ අදපි මේ කතා කරන්න ගිරි හඩු සෑ ගැන මේ බෝදුන කතා කරන ලංකාවේ පළමු චෛත්‍යය තුූපාරාමය කෙලා ඒකට හේතුව තමයි මහින්දා ගමනියත් සමග තමයි ලංකාට බුද්ධමාවේ. ුදුදහම පැමිියාට පස්සේ නිර්මාණය වෙච්ච පළමු චෛත්‍යය තමයි යතු පාරාම චෛත්‍ය කියලා කියන්නේ. ඒ නිසා ලංකා හිතින පැරණිම චෛත්‍යය කියලා හඳුන්වන්නේ. එතකොට ලකා ඒ විහාරස්ථානය ති උසම තැන තමයි මේ නිර්මාණය කරන්නේ ඒ උසස් පූජනීය වස්තුවක් නිසා සාරීරක ධාතුන් වහන්සේලා තැන් පත් කරලා තියෙන නිසා සාරීනික චෛත්‍යය කියරත් හඳුන්නනවා. ඉරවාසේ මේ අතීතය ඉඳම්ම පුතේ අද ඔගොලු දැකල ඇති රුවන් වැඩි සෑයට දස කිරි වෙහෙරට සෝමාවතියට මෙවැනි දේ ස්ථානයන් වල අදටත් ඕගොලු දැකළ ඇති සිවරු පටක් හෝ බෞද්ධ කොඩියක් මේ ගර්භය වටේ අදිිනවා පේසාවලලු වටේ අදිනවා මේ මොකදද මේ කරන්නේ අපෘකාක් පලඳ වනවා කියලා කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සිවරෙන් වටකරනවා ්‍රෙද්දෙන් වටකරනවා මේක කරන්න පුති අද විතරක් නෙවෙයි එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අනේ පිඩි සිටතුමාගේ මූලිකත්ව මූලික දායකත්ව ව යටතේ ආනන් ද හාමුදුරුවන්ගේ අනුසාසනා යටතේ රෝපනය කරනව ආනන්ද බෝධය බුදුරජාන් වහන්සේ විහාරස්ථානයට පැමිණෙන විට ඒ එන්න බැතිමතුන්ට වන්දනා කර ගැනීම සඳහා අන්නේ ආනන්ද බෝධී වටේ තවයි මුලින්ම මෙ මේ චීවර පූජාව ස පූජා කරන්නට දුන කංචුක පජාව මත්ත කප්රු පූජාව සිද්ධ කරන්නට ය දුනඒ අදට ලංකාවෙේ මේ සියලු ස්ථානයන් වල සිද්ධ වෙනවා ො මේ සියුරු රෙද්දහෝ බෞද්ධ කොඩියේ වර්ණ තියන රෙද්දකං ආවරණය කරනවා මේකට කියනවා පි කංචුක පූජාව හෙමත්නතං කප්රුක් පූජාව කියලා කරනවේ විශාල පින්කමක් වසියෙන් තමයි මහා නිසංස්දාක පින්කමක් වශයෙන් තමය බුදුදධාම හැඳින්ෙන්නි සදධර්මා ලංකාරයෙම කියවල බලනකොට පේ දලපුතාටමම තේරේව ඒකම තමයි මේ කංචුක පූජා විතරක්න මේ විවධාකාර මල් පූජා දැන් අපේ දලපු අහර තියෙනවන නේද පිච්ච මල් පූජාව සේපාලිකා මල් පූජාව ඔය වගේ විධාකාර මල් පූජා තියෙනවනේ මෙන් මේ වකරන්නත් චෛත්‍යයට කරන ගෞරවයක් පසේෙන් පොතේ ව මේ සමහර වෙලාවට මේ මල් මාලා තනවලා මේ මල් මාලාවලින් මේ චෛත්‍යය සරසනවා ඒ තමයි අපේ බෞද්ධානන් නිතාාවේ න්නේ गौरव නිमाय पुते एव, एवाගේ देवाल कर इ से एवितराखने में में करण ुद पूजाने बुद्ध पूजा पैव्यෙනවා पाँजा पाँजा चाहित्य पूजा पैवतेෙනවා पाँजा एवाගේ विशाल देवल වෙනවා वितराखने में पतेन में चाहित्य केने का मूल करगे साहित्य ग्रंतात निर्माණය වෙනවා साहित्य ग्रांतात නිර්මාණය වෙන ඔය තූපවන්සය වැනි සාහිත්‍යය කෘති නිර්මාණය කරන්න මෝලික වෙන්න මේ දාගැබ. එනිසාහනං මේ ලාක්්දිව ලංකාවේ ජනයාතර ඉතාම ගෞරවනීය තැනක් ගෞරවනී ස්ථානයක් ලබාගෙන තිබන චයිත්‍යය විවිධාකාර, ආක්‍රමණ ශීලීන්ගේ එමත් තා විදේස් ආක්‍රමණයන් නිසා විනාස කරනවා පුතේ. මෙන්න මේ විදේස් ආක්‍රමණයන් නිසා විනාස කළ මේ දාගැබ් පසුකාලීනව පුරාවිද්‍යා ස්ථානවසින් සංරක්ෂණය කරනවා. මේ සංරක්ෂණය කරන්නෙම බෞද්ධ අනන්්‍යතාවේ මුදුම්මල් කඩ නිසා. එ නිසා පුතේ මේ දාගැබ සහ සිංහල බෞද්ධා අතර විශාල සාමධතාවයක් තියෙනවා. ඒකම තමයි මේ ස්තූපය ජනජීවිත ඇත් එක්ක වර්ධනය කරගන්නේේ මත ජනජීවිතය වර්ධනය කරගන්න ස්තූපය කොතෙක් දුරට වැදගත් වනාද කියන ක අපේ දුවල පුතාලට මේ කාරණාවලින් පැහැදිලි වෙනව ඇති මිටත් වඩා තවත් කාරණාපය දුවල පුතාලත් දන්නවා ඒ දන්න කාරණාත් අන්තර්ගත කරගෙන සාරගර්භව නිර්මාණශීලීව प ुरा सा्यार पूर्वार्णना एक म है प को डाक में वाटि अीद तेने ताकला चाहित्य निर्माणය लांकावे्य ति उनी चाहित्य निर्माण एक ति उनने जान जीविति है मकादद चाहित्य निर्माणत एक ඇති उन है चाहित्य निर्माණය නිसा ඇති उन पुनरु देे को हमद किोंने गामाई पस व्यवई दाග ई කියासामी गम निर्माणවෙनी गाम दिියनु වෙने නිසා किया एक म तමයි स्तूप चाहित्य मूलिका करගने යිහිත්‍ය ග්‍රන්ථ නිර්වාාණය වෙනවා ඒවාගේම තමයි චෛත්‍ය මුල් කරගෙන විවිධාකාර කන්්ඩායම් චෛත්‍ය ආරක්ෂණ පදනම කියලා විවිධාකාර සංගම් හදාගෙන තියෙනවා ඉටබස්සි මේ පුරාවිද්‍යාවෙන් අදටත් මේ නටබුන් වෙලා තියෙන චෛත්‍යය ආරක්ෂා කරන්නේ ජන ජීවිතයට බෙහවින් ඉවහල්ල වන නිසා මේ කරුණු අන්තර්ගත කරලා හොඳින් සාරවත් පිළිතුරක්ෂ